ප්‍රසාදනය පිළිගන්න ටෙක් සන්ඩේ එකට ලෝක පුරාම සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා. කියන්නේ ඉතින් මේ ටෙක් සන්ඩේ එකේදී අපි කතා කරන තොරතුරු අතරට ඇතුළත් වෙනවා හෙට සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ලොන්ච් වෙන iPhone 16 ගැන තොරතුරු, ඒ වගේම Intel සමාගමේ game changing Luna Lake ලොන්ච් එක ගැන තොරතුරු, වගේම ලොන්ච් කළා සති දෙකෙන් ෆේල් වෙලා සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරපු කොන්කෝඩ් ගේම් එක ගැන තොරතුරු, වගේම ලෝවට තවත් තාක්ෂණික තොරතුරු රසක් වන්න. ටෙක් සන්ඩේ එකට එන්න කලින් උගලට මතක් කරනවා PCG Hardware Bootcamp එක ගැන. ඉතින් PCG Hardware Bootcamp එක හරහා මේ වෙනකොට අපි 4 වෙනි බැච් එක තමයි යන්නේ. ඊළඟ බැච් එක 5 වෙනි බැච් එක අපි ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා බොහෝ විට 12 වෙනි සෙනසුරාදා. ඉතින් සෙනසුරාදා දවස් 8ක් මාස 2ක කාලයක් සෙනසුරාදා උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් සම්පූර්ණ දවසක් විදිහට කෝස් එක දවස් 8ක් තියෙනවා. මේ තුල අපි තියරි දවස් 3ක් ඉගෙන ගන්නවා හැම දෙයක්ම, කම්පියුටර් සිස්ටම් එකක්, ඒ වගේම කම්පොනන්ට්ස් හැම දෙයක් ගැනම. ඊට පස්සේ වාගේම කොටේෂන් එකක් හරියට හදන හැටි, ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා මොන විදිහටද PC එකක් ඇසෙම්බල් කරන්නේ, ට්‍රබල් ෂූට් කරන්නේ, මේ දේවල් දවස් 8ක් ඇතුළත විශේෂම පුංචි ක්‍රෑෂ් කෝස් එකක් බූට් කැම්ප් එකක් කරහා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේම කම්පියුටර් එක සර්විස් කරගන්න, කොටේෂන් එක හදාගන්න, වගේම assemble කරගන්න. ඉතින් මේ කෝස් එකට ඔයගොල්ලන්ට ඊළඟ බැච් එකට join වෙන්න පුළුවන්. මේ වෙනකොට පල්ලෙහාමම විස්තර දාලා තියෙනවා. ඔයාට ගිහිල්ලා online register වීමේ හැකියාව තියෙනවා. Apple සමාගමේ අලුත්ම iPhone 16 ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න launch එක හෙට, ඒ කියන්නේ 2024 සැප්තැම්බර් මාසේ 9 වෙනිදාට සිද්ධ වෙනවා. අද 8 වෙනිදා ඉරිදා. ඉතින් 9 වෙනිදා මේ තියෙන launch එක බොහෝ විට මම බලපු විදිහට අපිට තියෙන රෑ 10 මාරට ශ්‍රී ලංකා වෙලාවෙන් රෑ 10 මාට තමයි අපිට මේ ලොන්ච් එක බලාගන්න වෙන්නේ. ඉතින් ටිකක් රෑ වෙලා ලොන්ච් එක YouTube Apple channel එකේ, වගේම Apple website එකේ, Apple TV වල ස්ට්‍රීම් කරන්න Apple සමාගම කටයුතු කරනවා. ඉතින් මේක live event එකක් නෙවෙයි කලින් Steve Jobs කරා වගේ. මේ වෙනකොට Apple සමාගම මේක pre-recorded එකක් විදිහට තමයි ඒගොල්ලොන්ගේ ලොන්ච් එක සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වෙතත් ටිකක් පරණ ලොන්ච් වලට විශේෂයෙන්ම හුරු කට්ටිය දන්නවා ඇති මේක live event එකක් විදිහට stage එකක audience එකක් එක්ක කරදි තියෙන දේ වෙනස්. නමුත් දැන් සම්පූර්ණයෙන් මේක movie quality එකෙන් තමයි ප්‍රොඩක්ෂන් එක සිද්ධ කරන්නේ. ඉතින් 16 එකේදී අපිට models 4ක්, වැදගත්ම change එක hardware එක, up to date hardware features එක මේ හැම model එකකටම එනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී OS එක විදිහට iOS 18 වලදී Apple intelligence එකක් ඉදිරි අප්ඩේට් එකකදී ලැබෙනවා කියලා කියනවා. ඉතින් මේ වෙනකොට මේ intelligence එහෙම නැත්නම් AI, Apple intelligence එහෙම නැත්නම් artificial intelligence කියන එක තවදුරටත් පොඩි හයිප් එකක් ඇවිලා නැති වෙලා යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඔයා ඔයාගේ අලුත්ම අපි හිතමු Android device එකක් තියෙනවා නම් මේක AI photo editing මේ කියන දේවල් වලට පාවිච්චි කරනවද? එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වෙන්නේ point and shoot ලස්සන කැමරා එකක්ද ප්‍රධානෝම ඒකටද මේ device එකක් ගන්න? එහෙම නැත්නම් මට එතනින් එහාට ගිහිල්ලා මේකේ use case එකක් තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම දැනගන්න කැමතියි. කොහොම වෙතත් iPhone 16 කියලා කියන්නේ iPhone 15 major change එකක් වුණා USB type C වලට ඇවිල්ලා. එතනින් ඉදිරියට එන ඊළඟ phone එක, ඉතින් මේකේ affordability එක, ඒ වගේම hardware specs, මේ හැම දෙයක් ගැනම අපි බලමු හෙට official launch එකෙන් පස්සේ. මේ වෙනකොට ගොඩක් තොරතුරු leak වෙමින් තියෙනවා. හැබැයි official launch එකෙන් පස්සේ අපි කතා කරමු මොන වගේ changesද Apple සමාගම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. Intel සමාගම ඔවුන්ගේ, මං ගිය සතියේ Tech Sunday එකේ ඔයගොල්ලන්ට අප්ඩේට් කරා Luna Lake launch එක සැප්තැම්බර් මාසේ 3 වෙනිදා තියෙනවා කියලා. ඉතින් මේ launch එකේ ප්‍රධාන videos මම බලුවේ නැහැ තවමත්. නමුත් මේ ගැන මම ලොකු research එකක් කරා. මේක video එක release වෙන්නත් කලින් ඒ video එක තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උඩ link එකේ ඔයගොල්ලන් පල්ලෙහා. ඉතින් Luna Lake කියලා කියන්නේ එතෙක් මෙතෙක් Intel ඉතිහාසය තුළ ඔවුන් කරපු major second revision එක කියලා කියන්න පුළුවන්. ඔවුන්ගේ design වලට, ඔවුන්ගේ mobile විශේෂම segment එකට 14 gen එකේදී, 12 gen එකේ ඉඳලා 14 gen වෙනකන් desktop වල change එකක් නොවුනට laptop 14 gen එකේදී උන් ලොකු වෙනසක් කරා tile architecture එකකට ගිහිල්ලා. ඒ ගැනත් මම video එකක් කරා. ඉතින් එතනින් එහාට අවුරුද්දක් යද්දී ඔවුන් මේ low powered segment එකට battery life එක අතරින් කරට කර ඉන්න පුළුවන් විදිහට Meteor Lake එක හැදුවා. මේ Meteor Lake chip එකේ Intel සමාගමේ chip එකේදී, තවදුරටත් මේක CPU එකක් කියන්න බෑ, SoC එක තුල RAM එක පවා තියෙනවා. ඒ කියන්නේ CPU එක උඩම තමයි මේකේ RAM එකක් තියෙන්නේ. ඉතින් මේ හරහා Intel සමාගම launch කරත් එක්කම මේ වෙනකොට reviews out වෙලා තියෙනවා Intel Luna Lake laptops MacBook එකට, එහෙම නැත්නම් Qualcomm chips වලට AMD
AI 300 series එකට වඩා ඉදිරියෙන් ඉනවා බැටරි ලයිෆ් එකෙන්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. Qualcomm මේ අවුරුද්දේ ආව විතරයි ඒ ආවත් එක්කම ඔන්න ලූනා ලේක් කියලා Qualcomm එක විනාශ කරලා දාලා තියෙනවා කියන්න පුළුවන්. ඒ වගේම වයින් නිදාගෙන හිටපු දැවැන්තයෙක්ව මේ තැනට ඉතාමත් වේගෙන් අවුරුද්දක් ඇතුළත ඉනොවේට් කරගෙන මේ විදිහට අලුත් අලුත් ආකිටෙක්චර්ස් වලට යන්න ඉස්සරහනම් අවුරුදු ගාණක් තිබ්බ එකම දේ මේනකොට ඉන්ටර් සමාගම රැපිඩ් වෙනස් කිරීම වලට යන්න මෙන්න මේ මාකට් එකේ ප්‍රෙෂර් එක කම්පිටිෂන් එක තියෙන එක වැදගත් වෙනවා කියන එක හොඳම උදාහරණයක්. ඉතින් කම්පිටිෂන් එක වැඩි වෙද්දී මේ සමාගම් ඉනොවේට් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මේගොල්ලෝ නිදාගෙන ඉන්න එක එයාලගේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. ඉතින් කොහොමදත් ලූනා ලේක් එක මම හිතන්නේ ඉන්ටෙල් ලොකු කම්බැක් එකක් කරයි. හැබැයි ඒ තුළ ඉන්ටෙල් සමාගම වෙනකොට බොහෝ දුරට දැවැන්තයක් විදිහට මේ නැව හරව ගන්න පරක්කු වුණා වැඩි කියලාත් කියන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ෂෙයාස් විශේෂයෙන්ම ගත්තොත් සෑහෙන දුරට වැලියු එකෙන් අඩු වෙමින් ඉන්නවා. මේක සෑහෙන ලොකු කන්සර්න් එකක් ඉන්වෙස්ටර්ස්ලට. ඉන්ටෙල් වගේ දැවැන්තයකට ඉන්වෙස්ට් කරලා තියෙන මේගොල්ලෝ මෙතනින් පුල් අවුට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඉදිරියේදී සමහර විට ඉන්ටෙල් සමාගම මේ රැපිඩ් චේන්ජස් වලටදී සෑහෙන පරක්කුයි. ඒගොල්ලෝ වෙනත් සමාගමක් විසින් මිලදී ගන්න පවා හැකියාව තියෙනවා මේ යන විදිහට ගියොත් කියන එක අනිවාර්යම කියන්න ඕනේ. ඉතින් අපි බලමු අනිවාර්යම කැමති ඉන්ටෙල් සමාගම නැවත ගොඩ එනවට. ඒ වගේම එතනින් එහාට මොකද වෙන්නේ කියන එකත් සාමාන්‍යයෙන් මේක දැවැන්ත මාකට් එකක්. පුංචි පුංචි වෙනස්කම් වුණත් ළඟ ළඟ කරන්න සෑහෙන අමාරුයි. ඒවල ටර්න් ඕව එකක් ගන්න ඉන්ටෙල් වගේ දැවැන්තයකට ඔවුන් යම් කිසි විදිහකට මේ අලුත් ඉනොවේෂන් එක ඉස්සරහට ආවත් ක්‍රෑෂ් වෙමින් පවතිනවා මේ වෙනකොට දැවැන්ත සමාගමක් විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම ඉන්ටෙල් මේ පොසිෂන් එකෙන් ඉස්සරහට යන්න ඕන කියනකත් හිතේ තියෙනවා. නමුත් අපි බලමු කොහොමද මේක බිල්ඩ් අප් වෙන්නේ කියලා. ලූනා ලේක් එක්කම ඊළඟට ඉන්ටෙල් සමාගමේ ඩෙස්ක්ටොප් 15 gen එක ඔන්න මේ මාසේ සමහර විට ඉන්ටෙල් සමාගම ලොන්ච් කරන්න පුළුවන්. මේකට ප්‍රධානම හේතුව තමයි ඉන්ටෙල් ඇරෝ ලේක් ඩෙස්ක්ටොප් CPU මේ වෙනකොට එක රීටේල කෙනෙක් ඔන්ලයින් ලිස්ට් කරලා තියෙනවා. මෙයාගේ ලිස්ට් එකේ තියෙනවා ඉන්ටෙල් කෝ අල්ට්‍රා 9 285K එක, ඒ වගේම 245 කෝ අල්ට්‍රා 5K එක, ඒ වගේම එතනින් 245KF එක. මේ විදිහේ කොටස් කීපයක්ම මෙයා ලිස්ට් කරලා තියෙනවා වැරදීමකින් එයාලගේ වෙබ්සයිට් එකේ. ඉතින් ඉන්ටෙල් ඇරෝ ලේක් එක මේ වෙනකොට ෂොප්ස් වලට එහෙමත් නැත්නම් මේ රිටේල් චැනල් වලට ඇවිල්ලා ඉවරයි. ඔවුන්ට ප්‍රයිසිං නියම වෙලා ඉවරයි. ඒ නිසා තමයි වෙබ්සයිට්ස් වල මේවා අප්ඩේට් කරන්නේ. ඉතින් මේ ලීක් එකත් එක්ක ඔන්න ඉන්ටෙල් සමාගමේ ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර්ස් ලෝන්ච් වෙන නියමිතයි. අලුත් සොකට් එකක් 1851 එක. ඒත් එකම මේ මදර්බෝඩ් ලෝන්ච් වෙනවා මේ මාසේ බොහෝ විට මං හිතන්නේ CPU එකත් එක්ක. ඉතින් එතනදී ඉන්ටෙල් සමාගම කියන එකක් තමයි දැන් අපිට 13-14 gen අලුත්ම ඉන්ටෙල් CPUs ගන්න එක සෑහෙනම රිස්ක් එකක් තියෙන වැඩක්. මොකද මේවල අර කොරෝෂන් එක සිද්ධ වීමේ හැකියාව කොහොමදත් මේ 15 gen එකේ හැම දෙයක් වෙන්නේ නැහැ. මොකද ආකිටෙක්චර් එක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා ඉන්ටෙල් සමාගම කියලා තියෙනවා. ඉතින් ඔන්න අලුතෙන් සිස්ටම් එකක් හදන්න ඉන්නවා නම් ගේමින් වලට විශේෂයෙන්ම මේ ඇරෝ ලේක් එලියට ඇවිල්ලා මේ මාසේ හෝ ලබන මාසේ ඊට පස්සේ ඒ බෙන්ච් මාර්ක් එනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන එක මතක් කරනවා. පොඩ්ඩක් විතර කල් දාන්න සිස්ටම් එකක් බිල්ඩ් කරන්න තියෙනවා නම්. මොකද ඒ තුළ අපිට යම් කිසි වැදගත් අඩු පව එකක් වැඩි පර්ෆෝමන්ස් එකක් මේ දේවල් අලුත් ආකිටෙක්චර් එකක් එක්ක බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ අවුරුද්දේ අවසානයේදී ඉන්ටෙල් සමාගම ලොන්ච් කරන්නේ ඔවුන්ගේ මිල අධික K සහ KF series ප්‍රොසෙස් ටික. ලබන අවුරුද්දේ 2025 මුල තමයි ඔවුන්ගේ 15 gen එකේ අලුත් පාර්ට්ස් ටික එන්නේ. විශේෂයෙන්ම චිප්සෙට් මදබෝඩ් චිප්සෙට්ස් හැම මිල අඩු ඒවා. ඉතින් අපි බලමු ගැන අලුතෙන්ම එන ඩීටේල්ස් අරගෙන එන්න ඕගොල්ලන්ට PC Guide channel එකෙන් බලාපොරොත්තු වෙනවා. Sony සමාගම විසින් නිකුත් කරපු අලුත්ම ගේම් එක Concord ගේම් එක ෆ්ලොප් එකක් බවට පත් වුණා. Sony Entertainment ඉතිහාසයේ ෆේල් වෙච්ච ලොකුම ගේමින් ප්‍රොජෙක්ට් එක, biggest fail එක විදිහට මේක ඉතිහාසයට එක් වෙනවා. Concord කියලා කියන්නේ multiplayer shooter එකක්. ඉතින් මේ ගේම් එක මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන අපි බැලුවොත් එහෙම Fortnite model එක, එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා බොහොම සරලව Valorant, Apex Legends, Apex Legends මේ වගේ ගේම් විදිහක් තමයි මේ ගේම් එකෙත් යන්නේ. ඉතින් අනෙකුත් ගේම්ස් මාකට් එකේ තියෙන මේ multiplayer games වලට අපොම විශේෂයෙන්ම Call of Duty Warzone පවා නොමිලේ දෙන ගේම් එකක් විදිහට තමයි එන්නේ. මේ ෆ්‍රී ටු ප්ලේ ගේම් එක තුළ ඔවුන් මුදල් උපය ගන්නේ වෙනත් ක්‍රම හරහා, බැටල් පාස් හරහා, එක එක ස්කින් හරහා, මේ
විදිහට. නමුත් කොන්කෝඩ් ගේම් එක අවුරුදු 8ක ඩෙවලොප්මන්ට් සයිකල් එකකට පස්සේ මුදල් ගෙවා ගන්න ටයිටල් එකක් විදිහට තමයි රිලීස් වුනේ. ඉතින් මේ රිලීස් වීමත් එක්කම යූසර්ස්ලා ඔන්ලයින් ස්ටීම් ප්ලට්ෆෝම් එකේ 700ක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. මේ නෙගටිව් ප්ලේයර් බේස් එකත් එක්ක විශේෂයෙන්ම ගේම් එක ගැන ගොඩක් කට්ටිය කතා කරන්න ගත්තා. මේක නෙගටිව් විදිහට කතා කරත් ප්ලේස්ලා ගොඩක් මේකට එකතු වීමක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ගේම් ඩිසයින් එක ගේම් එකේ පාවිච්චි කරලා රියුස් කරලා තියෙන, එහෙම නැත්නම් වෙනත් ගේම්ස් වලින් කොපි කරලා තියෙන ටෙක්නික්ස්, මේ හැම දෙයක් එක්කම ගේම් එක ලොන්ච් කරලා සති දෙකකට පස්සේ මේකේ සර්වර් ෂට් ඩවුන් කරලා මේනකොට සේල් එකෙන් අයින් කරන්න සෝනි සමාගම කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කොන්කෝඩ් ගේම් එක මං හිතන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ගේම් එකක් විදිහට සෑහෙන ලොකු ඩෙවලොප්මන්ට් කාලයක් අරගෙන දැවැන්ත සමාගමකින් එළියට ආපු ෆේල් වෙච්ච ටයිටල් එකක් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ගේම්ස් යම් කිසි විදිහකට හිට් වෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. හැබැයි සෝනි කියලා කියන්නේ ඉන්ඩි ඩෙවලොපර් කෙනෙක් නෙවෙයි. ඒක එක පුද්ගලයෙක් දෙන්නෙක් එකතු වෙලා බොහොම අඩු එක්ස්පීරියන්ස් එකක් එක මාකට් එකට එන ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මේක පිටපිටම ගේම්ස් නිකුත් කරලා විශේෂයෙන්ම ඒ ප්ලට්ෆෝම් එකක් මාර්කටිං ටීම් මේ හැම දෙයක්ම තියෙන දැවැන්තයක්. ඉතින් ඔවුන් මාකට් එක ගැන බලලා ඇනලයිස් කරලා ගේම් එක ගුණත් දේවල් වෙනස් කරලා මේක ලොන්ච් කරන එක උන්ට ලොකු දෙයක් නෙවෙයි ඔවුන්ගේ ට්‍රැක් රෙකෝඩ් එකත් එක්ක. නමුත් ඔවුන් ෆේල් වෙලා තියෙනවා. ඉතින් මේ ගේම් එක යම් කිසි විදිහකට ඉස්සරහදී ටෙක්නික්ස් වෙනස් කරලා ගේම් ප්ලේ වෙනස් කරලා අලුත් විදිහට මේගොල්ලෝ රීලොන්ච් කරයිද, එහෙම නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක එහෙම්ම යටට යයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් මේ වගේ වටපිටාවක තමයි වූකොන් බ්ලැක් මිත් වූකොන් ගේම් එක ඉතාමත් හිට් එකක් වෙලා තියෙන්නේ චීන ඩෙවලොපර් කෙනෙක්ගෙන්. ඉතින් ගේමින් ලෝකයේ නිවුස් මේ විදිහට අපිට අප්ඩේට් එක මේ සතියේ අරන් එන්න පුළුවන්. Microsoft සමාගම අවුරුදු 20කට පස්සේ ඔවුන්ගේ කීබෝඩ් ලේඅවුට් එක, ස්ටෑන්ඩර්ඩ් කීබෝඩ් ලේඅවුට් එක වෙනස් කරා. ස්පේස් බාර් එකට දකුණු පැත්තේ තියෙන Windows කී එක වෙනුවට Copilot කී එකක් ලබා දීම. ඉතින් මේ ගැන මම වීඩියෝ එකක් අරගෙන ආවා. කොහොමදත් මේ ඉම්ප්ලිමෙන්ට් එකෙන් පස්සේ මේ වෙනකොට මාස ගාණක් ගිහින් තියෙනවා. කවුරුත් Copilot එක පාවිච්චි කරනවද Windows තුල? ඒ වගේම මේ Copilot key එකක් dedicate කරලා තියෙන එක කොච්චර වැදගත්ද කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් online articles කීපයක්ම තිබ්බා. මේ විදිහට අලුතෙන් එන ලැප්ටොප් වල මේනකොට Copilot key එකක් තියෙනවා. මේ හරහා ඔයාට Copilot එක තියෙනව නම් ඔයාගේ PC එකේ ඒක වන් ක්ලික් එකකින් ගන්නත්, එහෙම නැත්නම් සර්ච් එක ඇක්ටිවේට් කරන්නත් Windows වල හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අලුත් ලැප්ටොප් එකක් ඔයා ගත්තා නම් විශේෂයෙන්ම දැනට කීබෝඩ්ස් වල Copilot කී එක නැහැ මාකට් එකේ තියෙන. මේක ඔයාට වැදගත් වුණාද කියන එකත් අනිවාර්යයෙන්ම දැනගන්න කැමතියි. මොකද AI hype එකක් ආවා. මේ hype එක සෑහෙන දුරට ආවා. මේ වෙනකොට මේක පාවිච්චි කරන කට්ටිය පිරිසක් ඉන්නවා. ඔවුන් මේකෙන් හොඳටම අවශ්‍ය කරන වැඩ කරගන්නවා. නමුත් එතනින් එහාට කියලා බහුතරය එදිනෙදා වැඩ කටයුතු වලදී AI කියන එක ටූල් එකක් වාව් කියලා බලලා ඒක ගැන දැනගෙන එතනින් එහාට අමතක කරලා යන්න පටන් අරන් තියෙනවා. අර කටේ හිතපු තරමට මේක එදිනෙදා හැමෝම පාවිච්චි කරන දෙයක් උනේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් Apple Intelligence එන්නෙත් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකදී. මේ වෙනකොට අපේ ෆෝන් වල මේ වගේ ෆීචර්ස් ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරනවද කියන එකත් ඕගොල්ලෝගේ ෆීඩ්බැක් එකක් විදිහට දැනගන්න කැමතියි. ඉතින් අපි බලමු විශේෂයෙන්ම මේකේ අනාගතය මොන වගේ වෙයිද. Microsoft සමාගම මේ කීබෝඩ් ලේඅවුට් එකත් වෙනස් කරගෙන හැම දිනටම මේක ඇප්ලයි වෙයි කියලා හිතුවට ඒක එහෙම ඇප්ලයි වෙයිද, එහෙමත් නැත්නම් අපි එහෙම නැත්නම් බහුතරය ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන ආපු විදිහටම කම්පියුටර් එක ටූල් එකක් විදිහට පාවිච්චි කරගෙන යයිද කියලා. AI ගැන මේ විදිහට කතා කරද්දී ඔන්න චීනේ ෂැන්හයි වල සමාගමක් මේ වෙනකොට මිනි මැක්ස් කියලා AI ටූල් සෙට් එකක් දාලා තියෙනවා. මේක එක ටූල් එකක් තමයි ටෙක්ස්ට් ටු වීඩියෝ ජෙනරේටර් එක. ඉතින් මිනි මැක්ස් කියලා ඔයගොල්ලෝ සර්ච් කරොත් එහෙම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට මේක තියෙන චයිනීස් වලින්. ඉතින් මේක ඉංග්‍රීසි වලට එන ඔප්ෂන් එකක් නැහැ, චයිනීස් වෙබ්සයිට් එකක්. මේකේ මම පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා. මට මේක තේරුනේ නැහැ වීඩියෝ ජෙනරේට් කරගන්නේ සයින් ඉන් වෙන්නේ කොහෙන්ද කියන මේ දේවල්. කොහොම එකත් මට ඔන්ලයින් ආටිකල් එකක් හොයාගන්න පුළුවන් වුණා. මේ මිනි මැක්ස් ටෙක්ස්ට් ටු වීඩියෝ ජෙනරේටර් එක අපිට මේක මුලින්ම දැනගන්න ලැබුණේ Sora AI එකත් එක්ක. කොහොම එකත් මේ Sora AI එක තාමත් අපිට ඇවිල්ලා නැති වෙද්දි මේ වෙනකොට ටෙක්ස්ට් ටු වීඩියෝ, ටෙක්ස්ට් ටු ඉමේජ් මේ විදිහේ දේවල් ටූල්ස් වෙනත් සමාගම් විසින් එළියට දාන්න ලොන්ච් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මිනි මැක්ස් එක ඕගොල්ලෝ ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේ වෙනකොට ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එකක් දීලා වීඩියෝ අවුට්පුට්ස් එළියට ගන්න අපිට ටූල්ස් තියෙනවා. ඉතින් මේ තුල කියන්න අවශ්‍ය දේ තමයි ටෙක්ස්ට් ටු ඉමේජ් වගේම ටෙක්ස්ට් ටු වීඩියෝ එකත් ටිකක්
බිලීවබල් මට්ටමට එන්න තව ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. තව මාස දෙකක් තුනක් යද්දී අපිට ෆ්‍රී දවසකට වීඩියෝ එකක් දෙකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක බිලීවබල් මට්ටමට එන AI tools එන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ සෙටප් එකක් තුළ මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් එකක් තුළ අපේ විශේෂයෙන්ම එදිනෙදා ජීවිතේ අපේ වෙබ් බ්‍රවුසිං එක සෝෂල් මීඩියා තුළ අපි ගෙවන ජීවිතය කොච්චර ලස්සනට රවට්ටන්න පුළුවන් වෙයිද කියන එක සමහරවිට අපිට හිතාගන්න බැරි වෙයි. ඉතින් මෙතනදි ටිකක් පරණ වීඩියෝ එකක් මට මුණ ගැහුණා. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ යම්කිසි ආයතනයක ෂෝට් ඊට්ස් චිකන් ප්‍රඩක්ට්ස් ඔවුන්ගේ තියෙනවා, ඒවට පණ ඇවිල්ලා දඟලනවා වගේ වීඩියෝ එකක් තිබ්බා. මේ වීඩියෝකට ලංකාවේ කට්ටිය ගොඩක් කමෙන්ටුත් කරලා තිබ්බා, සෑහෙන පව් වැඩක් කියලා. ඉතින් මේක AI ජෙනරේටඩ් කන්ටෙන්ට් එකක් කියලා බොහෝ දෙනෙකුට තේරුම් ගන්න සාමාන්‍ය එදිනෙදා කට්ටියට මම හිතන්නේ කොහෙත්ම හැකියාවක් නැහැ. මේ වගේ දෙයක් හරියටම කරොත් එහෙම මේක පාවිච්චි කරන්න පුළුවන් සෑහෙනම නරක විදිහටත් කියන එක. හරි අවස්ථාවකදී මේ වගේ ටූල් එකකින් වැරදි නිවුස් එකක් වැරදි වීඩියෝ ක්ලිප් එකක් පුංචි සමාජයට මුදාහැරලා ලොකු විනාශයක් කිරීමෙත් හැකියාව තියෙනවා. ඉතින් කොහොමදත් මේනකොට මයික්‍රොසොෆ්ට් සමාගම යම් කිසි විදිහකට ලේඅවුට් එකක් අරගෙන යනවා. මේක වැදගත් මේ AI කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට නීති පද්ධතියක් ඉම්ප්ලිමෙන්ට් කරන එක ස්ථාපිත කරන එක කියලා. ඉතින් ලංකාවේ මේක කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. ලංකාවේ නීති තියෙනවා, නමුත් මේවා ඇක්ටිව් නැහැ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ ගීතයක් නිර්මාණයක් මේ වගේ දෙයක් යම් කිසි විදිහකට එළියට දැම්මට පස්සේ වෙන කෙනෙකුට මේක කොපි කරලා විකුණන්න පුළුවන් එක මේ හැම දෙයක් ගැනම බුද්ධිමය දේපල පනත තිබ්බට මේවා ඇක්ටිව් විදිහට සිද්ධ වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොමදත් මේ වගේ වටපිටාවක් තුළ මේ AI ජෙනරේෂන් ගැන මීට වඩා ටිකක් සෙවිල්ලෙන් ඉන්න වෙනවා. මොකද එහෙම නැත්තම් විශේෂයෙන්ම දේවල් වලට කට්ටිය රැවටෙන්න පුළුවන් නිසා. මේ හැම දෙයක් එකම ඊළඟ නිවුස් එක මං හිතන්නේ ගොඩක් දෙනෙක් මේ දවස්වල අහුවෙන දෙයක්. ඔයාගේ WhatsApp වලට මැසේජ් එකක් බොහෝ දුරට ඇවිල්ලා ති මේක මටත් ආවා. ඔයාගේ යම්කිසි Facebook page එකක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔයාගේ page එකේ content යම්කිසි විදිහකට Facebook තුල උල්ලංඝනය නීති උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා වහාම පල්ලෙහා තියෙන link එකෙන් ඔයාගේ page එකේ මෙන්න මේ details ටික එවන්න. නැත්නම් page එක ඒගොල්ලෝ අත්හිටවනවා, cancel කරනවා, මෙන්න මේ වගේ block කරනවා වගේ පණිවිඩයක්. ඉතින් මේකට කීප දෙනෙක්ම අහුවෙලා තිබ්බා මේ message එකට. මේක scam එකක්. ඔයාලට මැසේජ් එකක් එවනවා, සමහර විට OTP එකක් ඉල්ලනවා වෙන්න පුළුවන්, සමහර විට මේ link එකකට යන එක ඇති. මේ link එකක් හරහා ඔයාගේ අනන්‍යතාවයේ තියෙන යම්කිසි දෙයක් ලබා ගැනීම විතරයි ඔවුන්ට ඕනේ. සමහර වෙලාවට මේ වගේ link එකකට click කරලා ගියාම ඇති. මොකද ඔයාගේ phone එකෙන් ඔයාගේ computer එකෙන් ඔයා log වෙලා නම් ඉන්නේ වෙනකොටත් social media වලට ඒ දේවල් රීඩ් කරගන්න, ඒ දේවල් ට්‍රැක් කරගන්න මේ අලුත්ම තාක්ෂණයන්ට මෙවල තියෙන යම් යම් දුර්වලතා හරහා ඒගොල්ලෝ ක්‍රම හදා ගන්නවා. ඉතින් මේ නිසා කවදාවත් Facebook එක ඔයාගේ නීති උල්ලංඝනය කරලා ඔයාගේ page එකකින් මේ වගේ යම් කිසි වැඩක් කරලා තියෙනවා නම් ඒක Facebook හරහා warning එකක් දීලා page එක block කරලා එහෙම නැත්නම් limit කරලා යම් කිසි warning එකක් එතනින් දෙනව ඇරෙන්න ඔයාගේ personal mobile number එකට මේ වගේ දේවල් එවන්නේ නැහැ. මෙතනදිත් බලන්න සිංහල කොහොමද තියෙන්නේ. ඒ වගේම ඔයා මේ click කරන්න යන link බලන්න කොතනටද මේවා යන්නේ කියන එක. ඉතින් හොඳම දේ ඔයා මේවට respond නොකර ඉන්න එක. ඒ නිසා ඉදිරියේදී ඔයාට එන messages, email මේ වගේ දේවල් වල කවුද මේවා එවන්නේ, මොන වගේ numbers ද, ඒ වගේම එහෙම එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒක Facebook එකේ ඔයාට notification එකක් විදිහට ඇවිල්ලා තියෙනවද කියන එක හරියට බලාගෙන එතනදී ක්‍රියාත්මක වෙන්න කියලා ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියනවා. මොකද ගොඩක් දෙනෙක් මේ කතන්දරයට තමන්ගේ personal details හැම දෙයක්ම යවලා ඊට පස්සේ Facebook සම්පූර්ණයෙන්ම hijack වෙලා නොයෙකුත් දේවල් සිද්ධ වෙලා තියෙනවා කියලා complaints එන්න දැනගන්න ලැබිච්ච නිසා තමයි මේ update එක අරගෙන එන්නේ. Meta ආයතන, එහෙම නැත්නම් Facebook ආයතනය වෙනකොට මව් ආයතනය වෙන Meta EU එක තුළ, European Union එක තුළ digital gatekeeper සමාගමක් විදිහට නම් කරලා තියෙන. ඉතින් මෙතනදී Microsoft සමාගම, ඒ වගේම Meta සමාගම digital gatekeeper සමාගමක් විදිහට ඔවුන් නම් කරලා තියෙනවා. මෙතනදී සිද්ධ වෙන දේ තමයි මේ digital gatekeeper කෙනෙක් අනෙත් අයට පහසුකම් සැලසිය යුතුයි. මේ අනුව යමින් Meta සමාගම ඔවුන්ගේ WhatsApp සහ Messenger එකතු කරන්නත්, ඒ වගේම WhatsApp සහ Messenger වලට third party අනෙකුත් messaging apps වල ඉඳලා messages එවන්න, වීඩියෝ කෝල්ස් ගන්න, කෝල්ස් ගන්න මේ හැම දෙයකටම ඔවුන් මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. හැබැයි මේක අපිට ලැබෙන්නේ නැහැ.
EU එකට යුරෝපා යුනියන් එක යුරෝපා හවුල් රටවල් වලට තමයි මේ අප්ඩේට් එක අරගෙන එනවා කියලා කියන්නේ. ඉතින් මේ තුල විශේෂයෙන්ම WhatsApp එහෙම නැත්නම් Messenger වගේ ඇප් එකක් තියෙන කෙනෙකුට මේ හරහා third party ඇප් එකක් ඒවා පාවිච්චි නොකරන කෙනෙක් එක්ක පවා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් හොඳ දෙයක්. මේ වගේ established ඇප් එකකට අනිකුත් ඇප් දාගන්නේ නැතුව විශේෂයෙන්ම අපිට communicate කරන්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි මේ තුල EU එකෙන් මේ වගේ මෙටා සමාගමේ WhatsApp ඒ වගේම Messenger වලට ලොකු advantage එකක් දෙනවා කියලා කියන්නත් පුළුවන්. monopoly එකක් ඇති කරන්න. මොකද එතනදී වෙන ඇප් එකක් දාගන්නවට වඩා මේ වගේ ඇප් එකක් දාගන්න ඒ හරහා හැමෝත් එකම කනෙක්ට් වෙන්න කෙනෙකුට හැකියාව ලැබෙන නිසා. ඉතින් EU එකෙන්ම තමයි කියන්නේ ඔවුන්ගේ digital markets act එක මං හිතන්නේ ඒ හරහා competition එකක් විශේෂයෙන්ම ඇති කරන්න ඕනේ කියන එක හැමෝටම සම අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් අපි බලමු මේක කොහොමද අපිට එන අප්ඩේට් එකක් නෙවෙයි. හැබැයි EU එක තුල සාර්ථක වුණොත් එලි රටවල් වල ඉන්න යූසර්ස්ලාත් ඉල්ලන්න පුළුවන් ඔප්ෂන් එකක් මේක. ඒ වගේම බොහොම ලේසියෙන් ඊට පස්සේ ටෙස්ට් කරලා ඉවරලා එලියට රෝල් අවුට් කරන්න පුළුවන්. ඉතින් WhatsApp පාවිච්චි කරනවා නම් ඔයා විශේෂයෙන්ම එතනින් එහාට ගිහිල්ලා වට මේ වෙනකොට Telegram account එකක් එහෙම නැත්නම් app එක ෆෝන් එකේ තියනවද එහෙම නැත්නම් ඔයා සම්පූර්ණයෙන්ම WhatsApp විතරද පාවිච්චි කරන්නේ Viber කියලා එකක් තිබ්බා Signal කියලා එකක් තිබ්බා මේවා ඔයා පාවිච්චි කරාද මේ ගැන පොඩ්ඩක් අවශ්‍යයි ඔයාලගේ තොරතුරු. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඔයාලා මොනවද දැනට පාවිච්චි කරන විශේෂම මේන්ලි පාවිච්චි කරන SMS දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. එකෙන් අප්ඩේට් විතරයි එන්නේ. එතනින් එහාට ඔයා ප්‍රධානව පාවිච්චි කරන්නේ Messenger WhatsApp Telegram කියන එක ගැන පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. Boeing සමාගමේ Starliner එක ගැන මම නිවුස් අරගෙන ආවා. Starliner කියලා කියන්නේ Boeing සමාගමේ අභ්‍යවකාශයට අභ්‍යවකාශගාමීන ඇස්ට්‍රොනෝට්ස්ලව අරගෙන යන්න අරගෙන එන්න හදපු යම්කිසි විදිහකට පාර්ෂියලි රීයුසබල් ෂිප් එකක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොඩියුල් එකක් කියලා. මෙතනදී පෘථිවිය ඉඳලා රොකට් ආධාරයෙන් මේක පෘථිවිය ඉහළට ගිහිල්ලා එතන ඉඳලා අභ්‍යවකාශයේ තියෙන ISS එකට මේක සම්බන්ධ වෙලා නැවත එන්න මේ වගේ මිෂන් වලට තමයි ඔවුන් මේක නිර්මාණය කරේ. හැබැයි මේ විදිහට ගිය පළවෙනි ටෙස්ට් මිෂන් එකේදීම මේ මොඩියුල් එක ෆේල් වෙලා සෑහෙන පරිශ්‍රමයකින් පස්සේ මේක ISS එකට ලෝන්ච් වෙනවා. ඒකෙ තිබ්බ ජීවිත දෙකක් එක්ක ඇස්ට්‍රොනෝට්ස්ලා දෙන්නෙක් එක්ක. ඉතින් දවස් 8කට මේගොල්ලෝ ගිය මිෂන් එක මේ මොඩියුල් එකේ ප්‍රශ්නේ නිසා ඔවුන්ට ලබන අවුරුද්ද ජනවාරි වගේ වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. කොහොමදත් මේ වගේ සෙටප් එක තුළ ස්ටාර්ලයින මොඩියුල් එක කිසිම ප්‍රශ්නයක් නැතුව නැවත පෘථිවියට ඇවිල්ලා තියෙනවා ලොකු මේජර් ඉන්සිඩන්ට් එකක් නැතුව. ඉතින් මෙතනදී අභ්‍යවකාශ ගාමීන්ගේ ඇස්ට්‍රොනෝට්ස්ලා දෙන්නගේ ජීවිතවලට යම්කිසි හානියක් තියෙන නිසා ඔවුන් නැතුව තමයි ඔවුන් මේ මොඩියුල් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නැවත පෘථිවියට ආවට පස්සේ මේ වෙනකොට නොයෙකුත් නිවුස් යනවා මේ ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් එකත් එක්ක නැවත බෝයිං සමාගමට කිසිම චාන්ස් එකක් ලැබෙන්නේ නැති වෙයි මේක ටෙස්ට් කරන්න කියලා. මොකද ජීවිතත් එක්ක යද්දි ටෙස්ට් කරලා මේ හැම දෙයක්ම කරලා මේ වගේ පුංචි දෙයක් ලීක්ස් හැම දෙයක් එක්කම සිද්ධ වීම සෑහෙන ලොකු ප්‍රශ්නයක් නිසා. ඉතින් බෝයිං සමාගම විශේෂයෙන්ම ස්පේස් එක්ස් ඊලොන් මස්ගේ සමාගමත් එක්ක මෙතනට තරඟ කරපු තවත් දවැන්ත සමාගමක් ඔවුන් මේ ටෙස්ට් එකෙන් මේ තරඟෙන් මං හිතන්නේ ඉවත් වෙයි. එතනින් එහාට ඊලොන් මස් තමයි ස්පේස් එක්ස් එකත් එක්ක ඔවුන්ගේ ඩ්‍රැගන් මොඩියුල් එකත් එක්ක මේ වැඩ කටයුතු වලට ඉදිරියට එන්නේ. ඉතින් ඒ වගේම ඊලොන් මස් පහුගියදා කිව්වා ඔහු ඉදිරියේදී 2026-27 වෙද්දී අඟහරු වලට අන්මෑන් මිෂන් එකක් මිනිසුන් රහිතව යානාවක් යවන්න ඒ වගේම ඊළඟ අවුරුදු කීපයේදී මිනිසුන් එක්ක යවන්න හඳේ බේස් එකක් හදලා එතනින් එහාට එතන ඉඳලා අඟහරු වලට යන්න එන්න ඒ වගේම එතන ඉඳලා මිනිස්යාව ඉන්ටර් ප්ලැනටරි ග්‍රහලෝක අතර ජීවත් වෙන ජීවියෙක් බවට පත් කරන්න ඔහුගේ මිෂන් එක තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අපි හිතන ඒ වගේම අපි ප්ලෑන් කරපු අපි කතා කරපු විද්‍යා ප්‍රබන්ධ විශේෂම 2003-2004 දී ආපු මේ ෆිල්ම් මේ හැම දෙයක් එක්කම මේක යථාර්ථයක් බවට පත් වෙයි ඉදිරි අවුරුදු 10 වගේ කාලයක් ඇතුළත. ඉතින් මේක මම හිතන්නේ සෑහෙන වෙනස්ම දෙයක් අපේ ජීවිත කාලයේ ඇතුළත අපිට මේ දේවල් ප්‍රැක්ටිකලි අත්විඳින්න මේ දේවල් බලා ගන්න හැකියාව ලැබෙන එක විද්‍යා ප්‍රබන්ධ වලින් එහාට ගිහිල්ලා. ඉතින් ලංකාවේ අවසාන කාලයේ ගත කරපු ආතර් සී ක්ලාක් මහත්මයා ගැනත් මේ වෙනකොට මතක් කරන්න ඕනේ. ආතර් සී ක්ලාක් මහත්මයා වෙනුවෙන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයක් ලංකාවේ තියෙනවා. දැවැන්ත විද්‍යාඥයෙක් මේ හැම දෙයක්ම මුල ඉඳලා කලින්ම දැකපු 1980 ගණන්වල ඒ වගේ කෙනෙක් ලංකාවේ හිටියා.
ඔහුගේ මේ වෙනකොට යම් කිසි විදියකට අපිට තාක්ෂණය එහෙම නැත්නම් ඔහුගේ ආభాෂය අපිට ලැබුණාට එතනින් එහාට ලංකාව අපි දේවල් කරාද අපි රොකට් යවුවා හැබැයි ඒ වලින් වැඩක් වුණාද එතනින් එහාට ගිහිල්ලා ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක් පුංචි සැටලයිට්ස් යවුවා මේ දේවල් ගැන ඔයගොල්ලෝ දන්නවද මේ දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න වෙනස්ම සෙටප් එකක් තියෙන ඉතින් කොහොමදත් මේ ස්පේස් රේස් එක තුළ අපිට ඊළඟ අවුරුදු 10 මං කලින් කියවා වගේ සෑහෙන වැදගත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කාලයක් වෙයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මේ හැම දෙයක් එකම ටෙක් සන්ඩේ එක අවසන් කරන්න කලින් ඔයගලන්ට බලන්න එපා කියන කොටස තමයි අද මෙතනදී ඔයගලන්ට එකතු කරන්න යන්නේ. ඉතින් ඔයා මම මේ වෙනකොට බොහොම වැදගත් තැනකට ඇවිල්ලා ඉන්නවා අපේ රටේ. ඒ තමයි මේ රටේ ජනාධිපතිවරණය ඇවිල්ලා තියෙනවා. තව අවුරුදු 5කට අපේ රට මොන පැත්තටද අරන් යන්නේ මොන වගේ විෂන් එකක්ද අපිට ඕනේ කියන එක ඔයාට මට තීරණය කරන්න චාන්ස් එක ඇවිල්ලා තියෙනවා. සමහරවිට මේක ඔයාගේ පළවෙනි ඡන්දය වෙන්න පුළුවන් තරුණයෙක් තරුණියක් විදිහට මං හිතන්නේ සෑහෙන වැදගත් තීරණයක් ගන්න ඔයාට මට චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ ඉන්න සිස්ටම් එක තුළ අපිට ජනාධිපතිවරයෙක් පත් කරගන්න හැකියාව තියෙනවා අවුරුදු 5කට සැරයක් මේ නීති පද්ධතිය තුළ. අපි මේකට නොයෙකුත් නම් වලින් හැඳින්වුවට ඔයාගේ මගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි තාම අපේ රජ කාලේ හිටපු සිස්ටම් එකේද තියෙන්නේ. මේකේ මං හිතන්නේ ගොඩක් කට්ටිය කෝට් කරන දෙයක් තමයි ආණ්ඩුකාරවරයෙක් ලංකාවේ හැම දෙනාටම ඡන්දය දෙන්න ඡන්ද බලය දෙන්න කියන තැනට ආපුවම කිව්වලු එහෙම වුණොත් එහෙම පෞල් කීපයක් තමයි ලංකාව පාලනය කරන්නේ අර රජ කාලේ තිබ්බ මෙන්ටලිටි එකත් එක්ක කියලා. ඒක ඇත්තද? අපි මේ විදිහට ටෙක්නොලොජි එකෙන් ටෙක් වලින් ඉදිරියට ආවට දැන් AI වලින් ලෝකේ පාලනය කරන තැනට ඇවිල්ලා හිටියට අපි පාලනය වෙන්නේ තාම බොහොම සරල රජ පෙළපත් එන සිස්ටම් එකකින්ද? මෙයාගේ මෙයා රජුරෝ නම් එයාගේ පුතා ඊට පස්සේ ඒ પરම්පරාවෙන් එන කට්ටියට රජකම දෙන්න ඕන දේ පෙළපතක් විදිහට දෙන්නේ. එහෙම නැත්නම් මේ අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එකක් තුළ ඕනම කෙනෙකුට සුදුසුකම් තියෙන කෙනෙකුට ඉස්සරහට එන්න පුළුවන්ද? මේ වෙනකොට ඔයා යම් කිසි දෙයකට නව නිර්මාණයක් කරලා එහෙම නැත්නම් යම් කිසි දෙයකට පේටන්ට් එකක් අරගෙන රට තුළ වැඩක් කරන්නවට හිතිලා තියෙනවද? ඔයාගේ මගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට ෆෝන් එකක් තියෙනවා, ඩේටා ෆ්‍රී තියෙනවා. ඔයාගෙන් මොනවද බලන්නේ? ෆෝන් බලනවද? එහෙම නැත්නම් ගොසිප් බලනවද? එහෙම නැත්නම් ඔයයි මමයි ඉපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකන් යන අපේ බස් සිස්ටම් එක, කෝචි සිස්ටම් එක වෙන රටක කොහොමද තියෙන්නේ කියලා බලනවද? නැහැ. අපේ ඔළුව හැදිලා තියෙන්නේ සෑහෙනම ජරාව එන්ටර්ටේන්මන්ට් ගන්න පුළුවන් තැනකට. ඉතින් ඔයයි මයිත් අප්ඩේට් වෙන්න ඕනේ. මේ ගැන ගොඩක් කට්ටිය කතා කරා. සිස්ටම් චේන්ජ් එකක් කරන්න කලින් අපිත් චේන්ජ් වෙලා ඉන්න ඕනේ කියලා. අපිත් තාම ඉන්නේ අර යල් පැන ගිය සිස්ටම් එකේ. කාලෙන් කාලයට අපිත් නිකන් කියනවා දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවා මේගොල්ලෝ හින්දා තමයි මේක වෙන්නේ කියලා. හැබැයි අපි නොදැනුවත්වම මේ කට්ටියව පාර්ලිමේන්තුව යවන්න අපිව නියෝජනය කරන්න අපි දෙපාරක් හිතන්නේ නැතුව ගිහිල්ලා කතිරයක් ගහලා ඊට පස්සේ අර සාමාන්‍ය විදිහටම මේක අපේ දෙයක් නෙවෙයි ඒගොල්ලෝ මේ රට කරගෙන යන්න ඕනේ අපි අපේ පාඩුවේ ඉන්න ඕනේ කියන තැන ඉන්නවා. ඉතින් එතනින් එහාට අවදි වෙන්න తత్వය එහෙම නැත්නම් අවස්ථාව මේනකොට ඇවිල්ලා තිනවා. සෝෂල් මීඩියා තියෙනවා. කෙනෙක් කියන්නේ ඇත්තද බොරුද? මම හිතන්නේ සෝෂල් මීඩියා වලින් සිද්ධ වෙච්ච හොඳම දේ තමයි මේ වෙනකොට ක්ලිප්ස් එනවා. කෙනෙක් දැන් කියන කතාවත් එක්ක කට්ටිය එඩිට් කරලා දානවා. ඒගොල්ලෝ මීට අවුරුදු ගානකට කලින් කියපු කතන්දර පරස්පර විරෝධී. ඉතින් මෙතනදී තමන්ව රැකගන්න, තමන්ගේ බිස්නස් ටික තමන්ව රැකගන්න උඩ ඉන්න කට්ටිය පිල් මාරු කරගද්දි බොහොම ලේසියෙන් ගිය අවුරුද්දේ බැනලා මාස ගානකට කලින් ඊට පස්සේ දැන් ඒගොල්ලෝ මේක තුෙද්දි හිතා ගන්න පුළුවන් හොඳම දේ. එහෙනම් මේගොල්ලෝ අපිට ආදරයටවත් අපිව නියෝජනය කරලා පක්ෂයක් නියෝජනය කරලා ගිහිල්ලා ඒ තුල හරියට ඉන්න එක නෙමෙයි කරන්නේ ඒගොල්ලොන්ගේ වාසියට ඒගොල්ලෝ හදා ගන්න එක කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගෙන් මම දැනගන්න කැමතියි ඔයා මේ YouTube එක සෝෂල් මීඩියා පාවිච්චි කරලා අනිත් කට්ටියගේ ඕපු දූප බල බල ඉන්නවද? එහෙම නැත්නම් රෑ එක දෙක වෙනකම් Facebook එක scroll කර කර ඒ දේවල් වලට hina වී comment කරනවද? එහෙම නැත්නම් ඔයා මේක පාවිච්චි කරලා තියෙනවද? පිට රටක කෝච්චියක් මොන වගේද? බස් එකක් මොන වගේද? එහෙම නැත්නම් සුපර් මාකට් එකක අත්දැකීමක් මොන වගේද? ඒවල මිල ගණන් වෙනස් වෙනවද? මේ වගේ දේවල් ගැන up to date ඉන්න content ගොඩක් තියෙනවා. මේවා ඔයා බලලා තියෙනවද? වෙන රටක ගොවිතැන් කරන්නේ කොහොමද? වෙන රටක අධ්‍යාපනය කොහොමද? මේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් සෝෂල් මීඩියා පාවිච්චි කරලා මොනවද කරන්නේ? ඔයාට මේ දේවල් දීලා තිබ්බට ඒ වලින් ඔයා ගන්න අරපියෝ එන්ටර්ටේන්මන්ට් එක කුණු ගොඩවල් ටික විතරද කියන එකත් දැනගන්න කැමති. ඔයා මම විවෘත විය යුතුයි, අපි ඕපන් විය යුතුයි, අප් ටු ඩේට් විය යුතුයි. ලංකාවේ ප්‍රවෘත්ති ටික විතරක් නෙවෙයි ලෝකය ගැන දැනගන්න ඕනේ, මොනවද වෙන්නේ කියන එක ගැන දැනගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක් එක්කම මම හිතන්නේ පාලනය මේ වෙනකොට අවුරුදු 5 ගානේ නොයෙක් දෙනා අරගෙනවිලා තිනවා. හැබැයි ඒ තුළ
රටට පොසිටිව් පැත්තට එන්න නම් වැඩක් බොහෝ දෙනෙක් කරා කියලා මං හිතන්නේ නැහැ. මොකද රටේ ණය එන්නෙන්නම ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ගෙදර තාත්තට අම්මට පාලනය තියෙනවා, එයාලගේ වගකීම තියෙනවා. ඔවුන් සිද්ධ කරන්නේ දිගින් දිගටම එළියෙන් ණය අරගෙන ඒවා ගෙවන්නේ නැතුව කන්න බොන්න දීලා ඒගොල්ලොත් එහෙම යන එක නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගෙවල් වල එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි නැතුවම බැරි නම් විතරයි ණයක් ගන්න. හැබැයි ලංකාව එන්න එන්නම බිලියන ගණන් ණය අරගෙන මේ වෙනකොට ණය ගෙවිය යුතුයි. මේ දේවල් එක්ක බලද්දි ලංකාව තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොවිතැනට, ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා වෙනත් දේවල් ප්‍රොඩක්ෂන් වලට කවුද අතහිත දීලා තියෙන්නේ? ලංකාවෙම දේවල් හදන්න නිසි ප්ලෑන් එකක් ලංකාව වටේ මුහුදක් තිබ්බට අපි මාළු පිටරටින් ආනයනය කරනවා, සැමන් ඒ වගේ දේවල්. ලංකාවේ වතුර තිබිලා අපි වතුරක් ආනයනය කරනවා. මේ දේවල් ලිමිට් කරලා ලංකාව තුළ දේවල් හදන්නේ නැද්ද? ඉතින් මේ දේවල් එක්ක ගියොත් තමයි ලොකු චේන්ජ් එකක් කරොත් තමයි අපිට, එහෙම නැත්නම් අපේ දරුවන්ට, මේ වෙනකොට පුංචි දරුවන් ණයකාරයන් විදිහට ඉපදෙද්දි මේ සිස්ටම් එක මාරු කරන්න වෙන්නේ. මේක ලේසි දෙයක් වෙන්නේ නැහැ. මේක ඡන්දයක් දීලා ඉවරලා අපිට බලාගෙන ඉන්න බෑ. අපිටත් වැඩ කොටසක් සිද්ධ කරන්න වෙයි. IT සෙක්ටර් එක තියෙනවා, ඇග්‍රිකල්චරල් සෙක්ටර් එක තියෙනවා, මේ වගේ මේ තුළ දැවැන්ත තීරණයක් අපිට ගන්න පුළුවන්. රට මේ විදිහටම ණය අරගෙන ණය ගෙවන්නේ නැතුව අපිට කාලා බීලා, එදාට කාලා බීලා නිදාගන්න හැකියාව තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා වෙනස් පැත්තකට අරන් යන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ගැන දැනගන්න මේනකොට සෝෂල් මීඩියා තුළ ඔයාලට ඕනවටත් වඩා සාක්ෂි, ඒ වගේම දේවල්, කට්ටිය කියන දේවල්, මේ හැම දෙයක්ම බලන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේවට විවෘත වෙන්න, විවෘත වෙලා හරි තීරණයක් ගන්න හැකියාව ලැබෙන්න, මේවා ජජ් කරන්න පටන් ගන්න ඇයි කියන තැනට එන්න කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒ තුළ ඔයාලට අර අම්මා තාත්තා ඡන්දෙ දුන්නා කියලා මේ පැත්තට ඡන්දෙ දීමවත්, ජොබ් එකක් දුන්නා කියලා ඡන්දෙ දීමවත් එහෙම නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා ෆ්‍රී හිතලා මේ සිස්ටම් එක තුළ වාගේ ඡන්දය පාවිච්චි කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ දෙත් එක්කම ටෙක්සන්ඩේ එක නිමවට පත් කරනවා. මේ වගේ ඉස් දිගටම අරගෙන සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.